ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන්ට කෑමට දුන් බවට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාවක් හිටපු අමාත්‍යවරයා පැවැත්වුවේ පසුගිය ජනාධිපතිවරණ සමයේදී. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදු වෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. එක්කෙනෙක් තමයි මේ මාත් එක්ක ඉන්න එක්කෙනා අතුල. ඔහු බේරුණේ කොහොමද කියන එක කියයි. සුදු වෑන් එකෙන් ඇවිල්ලා දෙන්නෙක් ආවා. මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා. මට යන්න දීලා ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළ දැම්මා. මොකටද හේතුව මන් දන්නව. ප්‍රභාකරන්ට ආපු රත්තරන් මං ගත්තේ ඉන්න මං කලේ වරද. මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදු වෑන් එක. ඒ සුදු වෑන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. බොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොන්රාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ගහණය වෙච්ච වැවක්. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා. මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න. අදාළ පුද්ගලයන් හෙළිකළ බරපතල කරුණු සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කළා. ඒ අනුව එම පුද්ගලයන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් දෙදෙනා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියෝග කළේ. මෙම සිද්ධියෙන් පසුව අදාළ මාධ්‍ය හමුව මෙහෙවූ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි. එම අයදුම් පත පිළිබඳ විභාගය අද දිනේ සිදු කෙරුණා. මෙහි වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් තමා පෙනී සිටින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා. අපේක්ෂිත ඇප අයදුම් පතක් යනු ඒක පාර්ශ්විකව කරුණු සලකා බැලිය යුතු නඩු කටයුත්තක් බැවින් වග උත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීමක් අවශ්‍ය වන්නේ නැති බවයි අධිකරණය දැනුම් දුන්නේ. තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ මිනිමැරුමක්, පොදු දේපල ආභාවිතයක් හෝ කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොවන බවයි රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. අපරාධ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ලබා දුන් ප්‍රකාශයක් මත දේශපාලන පරිගැනීමක් වශයෙන් මෙසේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි ඔහු දැනුම් දුන්නේ. අත්අඩංගුවට ගත්ම පුද්ගලයන් දෙදෙනා බරපතල අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට පසුව කරුණු අනාවරණය වී තිබෙනවා. අදාළ මාධ්‍ය හමුවේදී තමන් ප්‍රකාශ කළේ රාජිත සේනාරත්න මහතා ලබා දුන් තොරතුරු බවද මේ පුද්ගලයන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා. මෙම කරුණු තම සේවාදායකයා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපේක්ෂිත ඇප අයදුම් පත ඉදිරිපත් කරන පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ කුමන වැරදි සහ කුමන වගන්ති යටතේද යන්න පැහැදිලිව සටහන් කර නැති බවයි කියා සිටියේ. මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී අදාළ කාරණය නිවැරදිව සහ නිශ්චිතව සඳහන් කළ යුතුයි. එසේ නොවුනහොත් අධිකරණය යම් පෙත්සම් කරුවෙකුට ප්‍රදානය කරන අපේක්ෂිත ඇපයක් ඔහු සිදු කළ වෙනත් වැරදිවලටද අදාළ විය හැකි බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කරන්නේ. ඒ හරහා නීති ක්‍රියාදාමය තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය විය හැකි බවද මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා. මේ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට සිතාසෙන් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද අධිකරණය දැනුම් දුන්නා. එමෙන්ම අපේක්ෂිත ඇප අයදුම් පතද ප්‍රතික්ෂේප කෙරුණා.